ආයිබෝවන් සත්‍ය ප්‍රථමයෙන්ම ඔබට කියන ස්වාධින් රූපාණී රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ඔබ එක්වන්නේ ඉලන්තේ ඔ ශ්‍රීහාන් දවසුන සුම්කල පුවත් රසත් අද දිනේදී තපසතුයි අප දැන් සූදානම් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත යොමුවන්න සමාජ මාධ්‍ය මොන දේ කිව්වත් මම වැඩ කරන්නේ රටත් ජනතාවත් වෙනුවෙන්මයි ජනපති අවධාරණය කරයි පාසලට පිට්ටනියක් ඉල්ලූ දැරියට ජනපතිගෙන් ක්ෂණික ප්‍රතිචාර කොරෝනා පොකුරට අදත් 726ක් මංගල අත්සන් කළ සම අනුග්‍රහකත්වයෙන් ඉවත් වෙලා අපේ ව්‍යවස්ථාවට කටයුතු කිරීම අපේ අරමුණයි ඇමති දිනේෂ් කියයි ඉන්දියාවේ ගොවියන් මහා මාර්ගත් අත්පත් කරගන්නා ලකුණු සමාජ මාධ්‍යයට ඕන විදිහට නෙමෙයි මාගේ පරිපාලන ක්‍රමවේදයේ විදිහට රටත් ජනතාවත් ඉදිරියට ගෙන යන වැඩපිළිවෙල මම නවත්තන්නේ නැතුවම ගෙනියනවා සීත කාමරේ ඉඳලා නෙමෙයි ගමට ඇවිල්ලා ප්‍රශ්න විසඳන්න ඕනේ මේ අද ජනාධිපතිතුමා දැරණිය ගලදී රටටම දුන්න පණිවිඩය ඊගන්තේ ඔ ශ්‍රීහාන් ජනාධිපතිතුමායි පණිවිඩය දුන්න වගේම දැරණිය කළ ජනතාවගේ ප්‍රශ්න වලට හොඳින් ඇහුම් කන් දීලා ඒ ප්‍රශ්න විසඳන්න අදාළ නිලධාරීන්ට ඒ මොහොතේම උපදෙස් දුන්න විදිහත් ගම සමග පිළිසඳරදී අද දකින්නට ලැබුණා केंद्रीय आर्थिक ऐतिहासिक अरुमुनु करेगने में चुनावी गोटा पे राजपक्ष में तुम्हाँ के संकल्प एक टनवाई में वैदिस्तानल क्रियावटन हैंगुने कृषिकर्मां तेटे मूलिकत्वे दिमें नोमिले पोहरे लबाती मसाह तावत साहनर वैसा खंडुत्वा दिमें गोविचनतावे शक्ति मत करीम मेहिदे सिद्धुवनवा ජනතාවට බලපාන ඉඩම් පානීය ජලය සෞඛ්‍ය අධ්‍යාපන මහා මාර්ග ආදී බොහෝ ශාස්ත්‍රවල පවත්නා ගැටලු වලට විසඳුම් ලබා දීම ජනපති ගම සමග පිළිසඳර වැඩසටහනේදී සිදුවනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගම සමග පිළිසඳර වැඩසටහනට එක්වමින් ප්‍රථමයෙන් සිය අදහස් ප්‍රකාශ කර සිටියා එහිදී ජනාධිපතිතුමන් සඳහන් කළේ මාධ්‍ය සංදර්ශන අවශ්‍ය නොවන අතර අවශ්‍ය වන්නේ ජනතා ගැටලු කඩිනමින් විසඳීම බවයි දැන් මම නාට්‍ය සම්දර්ශන දේශපාලන නාට්‍ය එහෙම නැත්නම් මාධ්‍ය සම්දර්ශන දාලා නෙමෙයි ජනාධිපති වුණේ වැඩ කරලා වැඩ කිරීම හරහා තමයි ජනතාව අතරට යන්න පුළුවන් මම ප්‍රාදේශීය සභාවකටත් ඉල්ලලා නෙමෙයිනේ ජනාධිපති වුණේ ඉතින් වැඩ කිරීම හරහා තමයි ජනතාව ඉල්ලන්නේ ඉල්ලුම එන්නේ එතකොට වැඩ කරලා වැඩ කරන්නට ඕනේ ඒක හින්දා තමයි මම මේ ගම්මාන වලට යන්නේ ජනතාව වෙනුවෙන් දුප්පත් අය වෙනුවෙන් අපි කියන කෘෂි ආර්ථිකයක් ඕන කියලා ජාතිය ආරක්ෂා කරන්න දේශීය දේ රැක ගන්න කියලා කතා කරනවා හැබැයි ජාතිකත්වයත් එක්ක නියම ආර්ථික සැලැස්මක් නැත්තම් සංවර්ධනයක් නැත්තම් ජාතිකත්වයේ වැඩක් නැහැ කෘෂි ආර්ථිකය තරහා අපේ රට දියුණු කරන ප්‍රතිපත්ති මාලාවක් තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ අපි කරගෙන යන්නේ ඒක තමයි එකම විසඳුම කොළඹ කාර්යාලවල ඉඳලා මේ විසඳුම් හොයන්න බෑ ගමට යන්න ඕන මහරාය ෆේස්බුක් එකේ එහෙම අහනවා ගමට යන්නේ මොකද නිලධාරීන් ඉන්නෝ ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න අහගන්න පුළුවන් නේ කියලා එහෙමත් පුළුවන් හැබැයි මගේ ක්‍රමයක නෙමෙයි ආරක්ෂක ලේකම්වරයා හැටියට නාගරික මම පහලටම ගිහිල්ලා බැලුවේ ඒකට තමයි ප්‍රශ්න විසඳන්න පුළුවන් ඒක තමයි මගේ ක්‍රමේ කවුරුට විචනය කරන්න පුළුවන් නමුත් මම මගේ ක්‍රමයට තමයි වැඩ කරන්නේ ඉන්නතරුව ජනාධිපතිතුමා ගම සමග පිළිසඳර නව වැඩසටහනේදී ජනතාව නැකූ ගැටළු වලට එම අවස්ථාවේදීම පිළිතුරු ලබා දීමට කටයුතු කළා අතිගරු ජනාධිපතිතුමනි මම අධ්‍යාපනය ලබන්නේ කැදේ ශ්‍රී දේවානන්ද කංශ විද්‍යාලයේ අපට දෙමහල් ගොඩනැගිල්ල අවශ්‍ය වෙලා තියෙනවා ඊට පස්සේ අපට පිට්ටනියක් තියෙනවා පිට්ටනිය ක්‍රමවත් විදිහට සකස් වෙලා නැහැ ක්‍රීඩා පිට්ටනිය හැදීම තේනක විධානකම කැමැතුමයි නාමල් රාජපක්ෂ කරුව එමුතුමත් එක්කලා අධ්‍යාපන අමාත්‍යංශයේ අපේ එමුතුමා වෙනමම වැඩසටහනක් දියත් කරනවා අපේ ක්‍රීඩා අංශය හරහා සර් දැන් අපේ හෙලිකොප්ටර් එක දැන් ඒක පොද්දේනිකන්ද සර් හෙලිකොප්ටර් එක බෑ ඒකේ ක්‍රීඩා පිටිය අවශ්‍යතාවයක් තිබෙනවා ඒක දැන් අද මං හිතන්නේ අද හරි හෙට හරි මේ හමුදාවෙන් එයි ඒක සර් හදන්න
බස්නාගල ප්‍රධාන කරගෙන අවට තිබෙන කොරකාහින නිල්වල ජොඩාවත්තන් ආදී මේ ගම් වලට වතුර මේ කාලට බොහොම දුෂ්කරයි. ඒ නිසා මේ පසුගිය කාලයේදී ව්‍යාකෘති දෙකක් ආරම්භ කළා. එකක් පොල්ගස්වත්තෙන් පටන් ගත්තා අනික නරත්තන නල ජල සකස් කරලා තැන් තැන් වල මාර්ග සලකුණු කරලා මේ වතුර ප්‍රශ්නේ විසඳන්න සූදානම් වුණා. නමුත් ඒකකින්වත් විසඳුමක් අපිට තිද්ද වෙලා නැහැ. අර හාමුදුරු කියන ව්‍යාපෘතිය මොකද්ද ජල මූලාශ්‍රය මොකද්ද මොකද්ද ඒ ව්‍යාපෘතිය මොකද්ද පොල්ගස්වත්තේ ඒක ව්‍යාපෘතියක් හැටියට පටන් ගත්තද ඒක අපේ ලෝක බැංකු ව්‍යාපෘතිය අවුරුදු 5ක ව්‍යාපෘතිය මේ අවුරුද්දේ නිමා වෙනවා ව්‍යාපෘතිය හැබැයි දැනට යෝජනාවක් මතුලා ඉදිරිපත් කරලා තියෙනවා අතිරේක ප්‍රතිපාදන ඉල්ලන්න ඒක යටතේ මේ අවුරුද්දේ මේක දැනට අතිරේක ප්‍රතිපාදන අනුමත වීම නියමිතයි මේ ඉදිරි කීප කාලය තුල මේක නිම කරන්න පුළුවන් මේ ව්‍යාපෘති තුන. දැතිගම ආසනයේ දැවෙනම ප්‍රශ්නයක් තමයි ජල පානීය ජල ප්‍රශ්නය. 2008 ජල සම්පාදන මණ්ඩලය විසින් ව්‍යාපෘතියක් ආරම්භ කරා. 2011-12 වෙනකොට ඒක ඉඩම් අත්පත් කරගෙන සියල්ල නිම කරා. නමුත් මේ වෙනතුරු ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් අපි ජල සම්පාදන මණ්ඩල නිලධාරීතුමන්ලාගෙන් විමසුවාම කියන්නේ මුදල් නැතිකම වෙන්න විදියක් නැහැ මේ පාරව විශාල මුදලක් දීලා තියෙනවා මේ ලේකම්තුමා මේක වැදගත් මේක ලේකම්තුමාට එන්න කියන්න ඕනේ මේ සාකච්ඡා වලට මේ නාගායල්ල ව්‍යාපෘතියක් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ එහෙමනොත් මේ පාසල ඇතුළු මේ ප්‍රදේශයට ග්‍රාමීය ජල ව්‍යාපෘතියක් මගින් ජලය සම්පාදනය කිරීමේ හැකියාව තියෙනවා මම හැම සතියකම සෙනසුරාදා ගමකට යනවා මේ වගේ බැලුවම අවසරකට තුන් පාරක් එකම දිස්ත්‍රික්කයට මට එන්න පුළුවන් වෙනවා එහෙනම් මං ඊළඟ පාරේ එනකොට මේවම කතා කරන්න බෑ මේව හැදිලා තියෙන්න ඕන මාස 4කට පස්සේ මං ආයිත් එනවා ඒකත් මතක තියාගන්න හැමෝම අද දිනිය තුල කොරෝනා පොකුරට තවත් 726 දෙනෙකු එකතු වෙලා තියෙනවා. ඒ එකම මෙතෙක් හම්බ වුණු කොරෝනා ආසාදිතින්ගේ ගණනත් 68000 ඉක්මවා ගියා. ඒ වගේම කොරෝනාවට ගොදුරු වෙලා හිටපු තවත් 1133 දෙනෙක් අද දවසේ රෝහල් වලින් පිට වෙලා ගිහිල්ලා තියෙනවා. මෙදක්වා මෙරටින් වාර්තාවේ ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 68576ක්. ඉන් 5639 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 505ක්. අද දිනේ සුවය ලැබූ කොරෝනා ආසාදිතින් 1133 දෙනාද සමගින් මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව 62594ක් දක්වා ඉහළ ගියා. ඒ දිනේ තවත් කොවිඩ් මරණ හතරක් වාර්තා වුණා. කොළඹ තුන පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙකු, නවල පදිංචි 89 හැවිරිදි පුද්ගලයෙකු, බගවන්තලාව පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකු හා මටකුලේ පදිංචි 63 හැවිරිදි කාන්තාවක මෙසේ මියගිය පිරිසට ඇතුළත්. ඒ අනුව මෙරට සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 343ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම පිරිසෙන් 214 දෙනෙකු පිරිමි පුද්ගලින් වන අතර සෙසු 129 දෙනා කාන්තාවන්. ත්‍රිවිධ හමුදාව පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 90ක් තුළ පුද්ගලින් 7941 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දින තුල මෙරට සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 12024ක්. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් හමුවීම අත්හිටුවා තිබුණා. කෙසේ වුවද ලේ ඥාතියෙකුට සතියකට එක් වරක් රැඳවුවෙකු හමුවීමට අවසර ලබා දී ඇති බව බන්ධනාගාර නිලධාරීන් පවසනවා. ආහාර ලබා දීමට අවසර නොලැබෙන අතර ආහාර ලබා දෙන්නේ බන්ධනාගාර ආපන ශාලාවලින් පමණයි. කෙසේ වුවද ඇඳුම් ලබා දීමට ඉඩකඩ පවතිනවා. බන්ධනාගාරය තුල කොවිඩ් තත්ත්වයන් පවතින්නේ නම් අමුත්තන්ට රැඳවුවන් බැලීමට ඉඩකඩ නොලැබෙන බවයි බන්ධනාගාර කොමසාරිස් පාලන සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ. නිදේශ්‍යවරුන්ටද බන්ධනාගාර තුලසින් තම සේවාදායකින් හමු වීමට අවසරය ලබා දී තිබෙනවා. මේ අතර ලෝපුරා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 10,59,57,146යි. කොරෝනා මරණ 23,10,159ක් වාර්තා වී තිබෙනවා. ගතුණු පැය 24 තුල ලෝපුරා රටවලින් කොරෝනා ආසාදිතින් 489,783ක් හඳුනාගෙන ඇති අතර එම කාලය තුල සිදු වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 14,426ක්. ගතුණු පැය 24 තුල ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතින් 126,125 දෙනෙකු හමු වී ඇති අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 3,572ක්. ඉන්දියාවෙන් ආසාදිතින් 11,689 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මරණ 94ක් වාර්තා වී තිබෙනවා. බ්‍රසීලෙන් ගතුණු පැය 24 තුළ හමු වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 51,319ක්. එරටින් මරණ 1,244ක්ද වාර්තා වී තිබෙනවා.
රුසියාවෙන් ආසාදිතින් 16688 දෙනෙකු හා මරණ 527ක්ද එක්සත් රාජධානීන් ආසාදිතින් 19114ක් හා මරණ 1014ක් ගෙවී ගිය පැවිසි අතර තුළ වාර්තා වී ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කර ඇත්තේ. හිටපු ඇමති මංගල සමරවීර අත්සන් කළ සමනුග්‍රහක යෝජනාවෙන් ඉවත් වෙලා අපේ රටේ ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීම රජයේ අරමුණ බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද යලි අවධාරණය කළා. මහනුවර පැවති උත්සවයකින් පසුවයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. ලෝකෙම පිළිගත් දරුණුතම ත්‍රස්තවාදී සංවිධාන ලෙස අදත් තහනම් කරපු ලැබුණු කොටි සංවිධානය වෙනුවෙන් කේලම් කියන අය ඉන්නෝ. ඒ අපේ නිදහස स्वाधीनत्व स्वैर भावेट अंगली हंडकेला जनापुत मैथुल आंडु अर खली मंगल समरवीर महते अत्संकर्पू सम अनुग्रह योजना विंग वत्ला अपेरटे नीति अपेरटे व्यवस्था कटीत भाव धनुंदील अपेरटे अतुले सिधि यमक सिधिना ऐगन कट कटीत अपे व्यवस्था यटते पम्मन पुणुआ मेघुला खलींगील असंकरे विदेश नडुकारोगे हंड दे लंका अंडक व्यवस्था भी डाकने हैं ඉගන්ති අපේ බොහෝ උරුමයන් වැඩි වශයෙන්ම සැඟවිලා තියෙන්නේ උතුරු නැගෙනහිර පළාත්වලයි. කාලේ වැලි තලාවට යට වුණු ඒ උරුමයන් දැන් එකින් එක මතුවෙමින් පවතිනවා. ඕ ශ්‍රීහාන් ගෝඨාභය රජතුමා මහවැලි ගඟෙන් මෙගොඩට ඇවිල්ලා හදපු අපූර්ව ලෙන් විහාරයක තොරතුරු තමයි අද අපි උරුමය සොයා විශේෂාංගයෙන් ගෙනින්නේ. අතීතයේදී මත්තික ලිනලෙසින් හැඳින්වු තඩ්ඩමලේ කඳුබැටිය ආශ්‍රිත භූමිය විහාර සංකීර්ණකින් යුත් පෙදෙසක් වනවා. රුහුණේ රජකල ගෝඨාභය රජු කතරගම දසබෑ රජුන් මරා දැමීමෙන් පසුව ඇති වූ චිත්ත පීඩාව මත එම පව් කමා කර ගැනීමට මහවැලි ගඟින් එගොඩව හර්තෝට්ටි ජනපදයේහි කර වූ විහාරය මත්තික ලින විහාරය ලෙසින් හැඳින්වෙනවා. මූල දීප ලෙස හැඳින් වූ වර්තමාන මුලතිව් දිස්ත්‍රික්කයේහි පිහිටි එම ස්ථානය මේ වන විට හඳුන්වන්නේ තඩ්ඩ මලේ යන නමින්. විනාශ විය කිය එම විහාර සංකීර්ණයේ භික්ෂුණීන් වහන්සේ වැඩවිසු ආරාම කීපයක්ද තිබූ බව ඉතිහාස තොරතුරුවල සඳහන්. ඉතා කර්කශ මාර්ගයක් ඔස්සේ එම ස්ථානයට ළඟා වීමට සිදුව ඇත්තේ ඝන වනාන්තරයේ මැදින් වැටි ඇති අඩිපාරක් උපයෝගී කර ගනිමින්. වර්ෂාවත් සමග අවට ප්‍රදේශය ජලයෙන් පිරී යන බැවින් පා ගමනින් වුවද මෙම ස්ථානයට ළඟා වීම අතිශය දුෂ්කර කරුණක්. අපි දැන් ඉන්නේ මොලතෝ කැලේ මැද පිහිටි තඩ්ඩමලේ කන්දේ. මේ කන්දාවට මෙහෙණි ආරාම සංකීර්ණයක් පැවතුණා කියලා සාධක තියෙනවා. මේ මගේ පිටිපස්සෙන් තියෙන්නේ මෙහි තිබිලා විනාශ වෙච්ච චෛත්‍ය. තඩ්ඩමලේ කඳු මුදුනේහි පිහිටා තිබූ චෛත්‍යෙහි ශේෂ වූ නටබුන් පමණක් අද දැකගත හැකි. කටාරන් කිටු ගලෙහි පහළ කොටසෙහි ලෙන් කීපයක් පිහිටා තිබූ බවටද සලකුණු පවතිනවා. මිසි ආරක්ෂාවක් නොමැති මෙම ස්ථානය නිදන් හොරුන්ගේ ඇල්ම බැල්ම වැටි ඇත්තනක් වුවද වාසනාවකට මේ දක්වා ඊට හානියක් සිදුව නැහැ. එහෙන් බලධාරීන්ගේ අවධානය මේ පුදබිම කෙරෙහි යොමු කර ඊට නිසි ආරක්ෂාවක් සැලසීම අත්‍යවශ්‍ය කාරණයක්. කඳු පාමුල පිහිටි ගල් පුවරු මෙන්ම ගල් කණු රසක්ම කැලයෙන් යට වී ඇති අතර ආරාම සංකීර්ණයේ පිහිටි භූමියට ළඟා වීම ඉතාමත්ම අපහසුයි. තඩ්ඩමලේ කඳු පාමුල පිහිටි රමණීය වැවද මේ ප්‍රදේශයට එක් කරන්නේ සුන්දරත්වයක්. කුම්භකර්ණ ගලහා තඩ්ඩමලේ විහාර සංකීර්ණය මෙන්ම කුරුන්දව විහාරය දැකබලා ගැනීමට එකම මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමේ පහසුකම අතීතයේ පැවති බව පැහැදිලි කාරණයක්. රජ කාලේ පාවිච්චි කරපු පාරවල් තමයි තියෙන්නේ මේ. ඒ පාරවල් තමයි අදටත් මේ ප්‍රදේශයට තට්ටමලේට යන්න එන්න තියෙන්නේ. ඒ නිසා කිල්ලීමක් කරන්නේ මේක සංරක්ෂණය කළ දෙන්න කියලා සංචාරකයන්. එය අනාගත පරපුර වෙනුවෙන් පහසුකම් සහිතව සංවර්ධනය කර මෙම ඓතිහාසික ස්ථාන ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම
ශ්‍රී ලාංකිකයන් වන අප සැමගේ අද දවසේ වගකීම සහ යුතුයකම දවනවා. ඉගෙන ගන්න වයසක් ඕනේ නැහැ කියලා ලොකු පොඩි හැමතෙම කියලා දෙන චරිතයක් අපිට හමු වුණා. ඒ මහනුවරින් අම්මගේ වයස අවුරුදු 95ක් මුණ ගැහුනේ විභාග මධ්‍යස්ථානයකදී. ඒ විභාගයට උත්තර ලියන්න ඇවිල්ලා හිටපු වෙලාවකයි. නොදාරිස් වරියක ලෙස කටයුතු කළ ලීලාවති ඇස්ලින් ධර්මරත්න මහත්මිය මෙවන විට 95 වන වියේ පසු වෙනවා. ඇය සිවුතරු මවක් විද්‍යුතය විශ්වවිද්‍යාලය මගින් වාර්ෂිකව පවත්වන ප්‍රථම ප්‍රාරම්භක මධ්‍යම හා අවසාන පාලි හා සංස්කෘත විභාගයේ මහනුවර ඩිය සේනානායක විද්‍යාලයේදී අද පැවැත්වුණා. ලීලාවති මහත්මිය එම විභාගයට අද පෙනී සිටියේ. මෙතෙක් මෙම විභාගය සඳහා පෙනී සිටි වයසින් වැඩිම විභාග අපේක්ෂකව ඇය බවට වන වාර්තාවද තමන් සතු කර ගනිමින් 95 වන වියේ පසුවද තමන්ගේ සියලු කටයුතු තමන් විසින්ම කරගන්නා ලීලාවති මහත්මිය විභාගය සඳහා පෙනී සිටියේ උපසුවලක් පවා නොමැතිවයි. අපි ලබාගත්තු ජීවිතයේ වටිනාකම මෙනෙහි කර ගන්න ඕනේ නිතරම. අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්න ඕනේ. කිසිම තැනකදී අධෛර්ය වෙන්න ඕනේ නැහැ. කොයිම දෙයකටවත් එක සැරයක් දෙයක් බැරි වුණා කියලා හරි තමන් බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට සිද්ධු වෙන්නේ නැහැ කියලා හරි ඒ සියල්ලක්ම මතක කරගන්න පුළුවන්. ඒක කිසි කෙනෙකුට නතර කරන්න බෑ. මම ඒක කරනවාම කියන ධෛර්යය ඇති කර ගන්න ඕනේ. යගන්ති ගෙවිගිය සතියේ දේශපාලන පොරපිටියේ උණුසුම මාතෘකාවුනේ ජැටිය කතාවයි. හැබැයි මේ වෙනකොට ජැටිය යට ගිහිල්ලා තියෙනවා. හැබැයි ශ්‍රීහාන් ජැටිය කතාව යට ගියාට පසුගිය සතියෙම දේශපාලන පොරපිටියේ තිරෙන් පිටපස්සේ කතන්දර ගොඩක් තියෙනවා. වතුරිකත් උමත් සූදානම් ප්ලැට්ෆෝම් එකට ඇවිල්ලා තිරෙන් පිටපස්සේ කතා ටික කියන්න. පහුගිය සතියේ අපි 73 වෙනි නිදහස උද්දාමයෙන් සමරුවා. ඒත් එක තවත් ගොඩාක් දේවල් සිද්ධ වුණා. ඒ සිද්ධ වුණු හැම දෙයක් ගැනම තොරතුරු අද ප්ලැට්ෆෝම් එකේ. පහුගිය සතියේ දේශපාලන වේදිකාවේ උණුසුම කතාබහ වුණේ උමා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය. කොයි දවස්වල රට ගැන තිබ්බ සිංහනාදය ජනාධිපතිවරණ කාලේ නම් කිව්වේ රටේ එක බිම්මඟලක්වත් පිටරටට දෙන්නේ නැහැ කියලා. දැන් ගජරාමයට රටේ සම්පත් විකුණනවා. මෙහෙම දිගින් දිගටම චෝදනා කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා මොනරාගල තිබු රැස්වීමකදී. ඔන්න ඔය අතරෙදි තමයි මදුනිකා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය වරාය අධිකාරී යටතේම පවත්වාගෙන යන්න ඕනි කියලා කැබිනට් අනුමැතිය ලැබුණේ. ඔන්න ඕකෙන් ප්‍රශ්න ගොඩකට විසඳුම් ලැබුණා. 2017 දී ඇමති මලික් සමරවික්‍රම ඉන්දිය විදේශ අමාත්‍යවරියත් එක්ක තමයි ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ. තවත් ව්‍යාපෘති 17කට ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. කොහොම වුණත් මේ නැගෙනහිර ජැටිය කියලා කියන්නේ ඒකෙන් එකක් විතරයි. ජනාධිපතිතුමා බොහෝම පැහැදිලිව විස්තර කළාලු. 2017 දී 2019 දී අත්සන් කරපු මේ ගිවිසුම් ගැන ඇයි එළියට දාන්නේ නැත්තේ? සජිත්ලා නිකන් හරියට කතා කරන්නේ ගිවිසුම් අත්සන් කරපු නැති සුද්ධවන්තයෝ විදිහටනේ. බලන්නකෝ Facebook වල ගහන විදිය. බන්දුලා ඇමතිතුමා ওই ටික කිව්වේ ටිකක් ආවේගශීලීව. කොහොම වුණත් තුමා ගිය සතියේ කැබිනට් සාකච්ඡාවේදී දිගින් දිගටම කතා වෙලා තියෙන්නේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ගැනම තමයි. ඔන්න ඔතනදිම මදුනිකා ප්‍රසන්න ඇමතිතුමා අගමැතිතුමාට කිව්වලු අගමැතිතුමා මට තව ප්‍රශ්නයක් තියෙනවා කියලා. අගමැතිතුමා ක්ෂණිකවම හැරිලා හවලු මොකද්ද ප්‍රසන්න කියලා. අගමැතිතුමනේ ජීවන කමිටු රැස්වීමට මම රට වටේම යනවනේ කියලා අගමැතිතුමාට ප්‍රශ්නේ ඉදිරිපත් කරාලු. ඔව් ඉතින් කොහොමද සංචාරක ඇමතිනේ අගමැතිතුමා විහිළුවට කිව්වලු. අගමැතිතුමනි මම ගියපු හැම තැනකම මිනිස්සු කතා කරේ බඩුමිල ගැන. අපි ආර්ථික විග්‍රහ කරාට මහ පොළවේ බඩුමිල අඩු වෙන්නේ නැහනේ. ප්‍රසන්න ඇමතිතුමා අගමැතිතුමාට කිව්වලු. ඒකතාවට මැද්දෙන් පැනපු වන්දුල ඇමතිතුමා උත්තරයක් දුන්නලු. අපි දැන් මේක සකස් කරගෙන යන්නේ කියලා. හැමදාම සකස් කරගෙන යනවා කියලා කිව්වට මිනිස්සු ඒක පිළිගන්නේ නැහනේ. කරන දෙයක් ඉක්මනට කරන්න ප්‍රසන්න රණතුංග කිව්වලු. මන්දුල ඇමතිතුමා කලින් කිව්වේ ශක්‍රයාගේ පුතා වයිමාවත් බෑ කියලානේ. එතුමා ඒක ඔප්පු කරලා පෙන්නුවා. බඩුමිල වැඩි වුණාම මිනිස්සු බයින්නේ ආණ්ඩුවට. ඇත්තම බඩුමිල වැඩි. නිමල් ලන්සත් මේ කතාවට එකතු වෙලා තියෙනවමා. මාස 3ක පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරන්න අපි තීරණය කළා. අපි බලමුකෝ බන්දුල ඇමතිතුමා ආයෙමත් උත්තර දුන්නලු. ඔව් ඔව් බලාගෙන ඉමු. එතකොට පෙරහැර ගිහින් තියේ. එහෙම තමයි නිමල් ලන්ස කතාව ඉවර කරලා තියෙන්නේ. ඒ විදිහට කතා වුණ හින්දාද දන්නේ ලබන සඳුදා ඉඳන් බාණ්ඩ 27ක මිල අඩු වෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ නිදහස් දින උත්සවය සංවිධානය කළ තින බොහොම චාම්බ පක්ෂ මූලස්ථානයේ මේ උත්සවය සංවිධානය කළ තින රුවන් විජේවර්ධනයි පාලිත රංගේ බණ්ඩාරයි පක්ෂ නායක රණි වික්‍රමසිංහ මහත්තයාටත් මේකට ආරාධනා කළා තියෙනවා මේ උත්සවයේ ජාතික ධජ දෙකක් ඔසවන්න සැලසුම් කළා තිනවා ආරාධනා කළා තිනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට මුලින්ම මේ පක්ෂේ බාරගත් නායකයෝ ඉන්නානේ එයයි තමයි පක්ෂේ ඉදිරියට ගෙනියන්න ඕනේ බොහොම නිහතමානීව රුවන්ටයි අකිලටයි ආරාධනා කරපු නායකතුමා කොඩිය ඔසවන්න කියලා කිව්වා මදනිකා සමගී ජන බලවේගයට ආපු ප්‍රාදේශීය සභාවල 35ක් ආපහු UNP එකට යනවලු එහෙම නිවුස් එකක් ප්ලෑන් කරලා තියෙනවා කියලා තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාම එකම මන්ත්‍රීවරයව නම් කරගන්න බැරුව තටමන බෝඩ් ලෑලි කල්ලිය කියන විහිළු මයින් කරන්න එපා බුද්ධික පතිරණ එහෙම කිව්වලු ලක්ෂ 35ක 40ක පාක්ෂිකයෝ දාලා ගියා ඒ වගේම ආණ්ඩු හදපු පක්ෂ එක ආසනයට වැටුණා ඉතින් ඔය වගේ දවල් හිණ දකින්න වෙරෙන්න වෙන මොනව කරන්නද රංජිත් මද්දුම බණ්ඩාර කිව්වලු එහෙම කියපෝ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර තවත් රහසක් හෙළි කරලා තියෙනවමා ඒ පැත්තෙන් එන්නින් අය ගැන ඇහුවොත් ඔය විහිළු කරන අයට තරු වෙනේ පොඩක් ඉවසලා ඉන්නකෝ වෙන දේ හිතා ගන්න බැරි වෙයි රංජිත් මද්දුම් බණ්ඩාර වෙන්න තියෙන දේකුත් හෙළි කරලා තියෙනවමා ඔබතුමා කියනවා නම් ඉතින් ලොකු දෙයක් වෙනව ඇති හැබැයි අර මඩනාගෙන ඉන්න බඩු නම් ගන්න එපා පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් එහෙම කිව්වලු එතකොට මඩනාගෙන ඉන්න බඩු කියලා නෙල්සන් කිව්වේ කාටද කතා ඇතුලේ තියෙන තවත් කතා දැනගන්න එන්න ලබන සතියේ ප්ලැට්ෆෝම් එකට අමතක නැති මතක තුලින් අද අපි ඔබට කියන්නේ තවත් අමතක කළ නොහැකි මතක රාශියක් හිතේ රඳවාගෙන ඉන්න දක්ෂ නිවේදකයෙක් පිළිබඳවයි ක්‍රිකට් නිවේදකයෙකු ලෙස ජාත්‍යන්තර වශයෙන් කීර්තිය දිනාගෙන ඉන්න ඔහු ප්‍රේමසර ඈපාසිංහ එදාස් 1971 වසරේ පැවති රාජකීය ශාන්ත තෝමස් ක්‍රිකට්රඟාවලියේ නිවේදකයෙකු ලෙස කටයුතු කරමින් සිය ක්‍රිකට් නිවේදන ජීවිතය ආරම්භ කරපු මේ ප්‍රවීණ නිවේදකයා අද වන විට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ රසකට නිවේදකයෙකු ලෙස සිය දායකත්වය ලබා දී තිබෙනවා. මොහුගේ තියෙන විශේෂත්වය තමයි මොහුට පුළුවන් සිංහලෙන් වගේම ඉංග්‍රීසි භාෂාවෙනුත් මනාව නිවේදන කටයුතු සිදු කරන්න. අමතක නැති මතක තුලින් අද මේ දිගහැරෙන්නේ ඔහුගේ කතාව. ඔහු නමින් ප්‍රේමසර ඈපාසිංහ. එක්දහස් නවසය 37 වසරේ ඔක්තෝබර් 5 වනදා කොළඹදී මෙලොව එළිය දුටු ප්‍රේමසර ඈපාසිංහ නම් ඔහුගේ හඬ යම් දිනකදී අපේ රටේ මෙන්ම ලොව පුරා රැව් පිළිරැව් දේවියයි ඔහුගේ දෙමව්පියන් ඒ මොහොතේදී සිතන්නට නැතු ඇති. නමුත් කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ප්‍රේමසර ඈපාසිංහන් පසු කලෙක මෙරට සිටින ප්‍රවීණතම ක්‍රිකට් ක්‍රීඩා ගුවන් විදුලි නිවේදකයා ලෙසද නම් දරන්නේ ඔහු තුල වූ සැබෑම දක්ෂතාවය නිසාමයි. නාලන්දාවේ අකුරු කරන සමයේ අහඹු සිද්ධියක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුණු ප්‍රේමසර ඈපාසිංහන් සිය මතකය මෙලෙස අවදි කළා. බැට් කරන්න යනකොට යස්පාල කිව්වා මේ තමුසේට තියෙන එක වැඩයි කෙලින් එන බෝලේ නවත්ත ගන්නවා අවුට්සයිඩ් ද ඕස්ටම් පිටේ ඉන්නම් පිටේ යන බැට් එක දාන්න එපා ලෙග් ස්ටම්පින් එහා පැත්තේ යන බැට් එක දාන්න එපා තමුස අල්ලනවා විතරක් කරනවා මම එහා පැත්තේ ඉඳන් ගහන්නම් මං කෝ හොඳයි කියලා මට පළවෙනි බෝලේ දැම්මා හරියට ඔන් එකේ බෝලේ ආවේ මම ඩ්‍රයිව් කළා හතරක් දෙවෙනි බෝලේ දැම්මා අවුට්සයිඩ් ද ඕස්ටම් ආවා මම ස්ක්‍රෑ කට් එකක් ගැහුවා හතරයි තුන්වෙනි බෝලේ ඇව්වා ඕෆ් එකේ ඩ්‍රයිව් කළා කවර්ස්වී මිඩ් ඔෆ් වී අතරින් හතරයි යසපාල දිසානායක බැට් එක කොට කොට ආවා අයිසේ තම්සි ක්‍රිකට් ගහලා තියෙනවද දැන් ඒ අතරේ අර ස්ලිප් ක්‍රීඩකයන් ඉන්නේ ඔක්කොම ෆස්ට් ලෙවන් ප්ලේයර්ස්ලා මට ඇහෙනවා කිය කවුද යකෝ මේක කොහෙන් ආපු එකෙක්ද මේක කියලා මොකද ඒගොල්ලෝ කවදාවත් මාව දැකලා නැහැ දැන් අවුරුදු 50ක් වෙනවා විස්තර ප්‍රචාරයක මගේ පළවෙනි විස්තර ප්‍රචාරකයේ රොයල් තෝමියන් මැච් එක රාජකීය ශාන්ත තෝමස් ඒ විස්තර ප්‍රචාරය කරන අවස්ථාවේදී මම කෝඩුකාරයා ඒ විස්තර ප්‍රචාරය කරපු අනිත් අය තමයි ගුවන් විදුලියේ
अनौंसर के लिए पालित पेरेराय तिलक सुधारमन सिल्वाय अमरबंधु रूप सिंह तुंदेना विस्तर प्रचारक मावे गिया मे एक्सपर्ट कमेंट विशेष ओवल के क्रिकेट गाल बिग मैच गाल තම ජීවිත කාලය තුල මුහුණ දෙන්නට වූ වැදගත් සිදුවීම් පිළිබඳවද ප්‍රේමසර ඈපාසිංහන් සිය මතකය අවදි කළා. ඉම්රාන් ඛාන් මාව මුලින්ම හම්බුණා මම සාජවල විස්තර ප්‍රචාරයක් කරන්න ගිය වෙලාව. එතුමා මට ඇවිල්ලා කිව්වා ඈපසිංගේ කියලා කිව්වා. ඈපසිංගේ මට උදව්වක් කරන්න ඕනේ මම ඉස්පිරිතාලයක් හදන්න හදනවා මගේ අම්මා වෙනුවෙන් කැන්සර් හොස්පිටල් එකක් පිළිකරු වලක් एक कहना सदाहन करने पुल मांग को वह बहुत मोटी ना दिया मंगी के विस्तर मामा विकेट कीप मम बेल्स खाने नो आटा गाल बेल्स ये बात करें इन पास में हाउ इज दैट केल मांगे पील करनो ये पील कर पे हटिए समाहर वेटर अंपायर नॉट आउट किए नो नॉट आउट क्यों हम अभी दे सर लपी गए ने सॉरी सर गए अभी एक कैप्टन का अंपायर के ने कुल दी लती है ना एक कैप्टन का आप थैंक यू सर ये सिरित विरित अपिटी गन मेवा तमाय अपे दरुवंत अदुगन नंदुन अद क्रिकेट क्रीडा वाणिज्य करने वेला आईटीएन स्वाधीन रूपवाहिनी ता विशेष वेदगत दियाक करनो मेवागे वेदसटहन मगिन मं हितन्ने विशेष पणिविडयक मे अपे करपु हपंकंग वलट वडा ए अपि ලබාගත් අධ්‍යක්ෂීම් වලින් අපි දරුවන්ට ගුරුවරුන් හැටියට ඒ දුන්න උපදෙස් අද මේ අනාගත පරපුරට අපි දෙන්න වගේ කියන්නේ. සිය ජීවන ගමනේ 83 වන වියපසු කරමින් සිටින ප්‍රේමසර ඈපාසිංහ නම් මේ ප්‍රවීණ ක්‍රිකට් නිවේදකයා අද වන විට නුගේගොඩ විජයරාම ප්‍රදේශයේ පිහිටි තම නිවසට වී ජීවිතය ගත කරනවා. ගුරුවරයෙකු ක්‍රීඩකයෙකු ක්‍රීඩා විචාරකයෙකු මෙන්ම ප්‍රවීණ නිවේදකයෙකු ලෙස ලාංකේය සමාජයට සිදු කළ සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් ප්‍රේමසිර ඈපාසිංහ නම් ඔබට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ගෞරවය මෙලෙස පුද කරන්නෙමු. මෙවැනි සුවිශේෂී පුත්කලින්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය හා බෙදහස් කලාසන්ධානය දෙපන්දවම සූදානම්ින් සිටිනවා. අප සමග ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න. මේ සමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. අයබෝන්.